පහුගියදා අපි නිවේදනයක් නිකුත් කරා. බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න. අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා. නැවත සමාලෝචනය කළා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා අපි දෙන්නම්. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ රටේ තැන තැන ඝාතනය සිද්ධ වෙන්න. විශාල අවියාවිත ප්‍රමාණය. නිකන් සංසරණ යනවා මේ රටේ. මම නන්නු කියන්න හිටියත් කියන්නම්. ජොන්ස්ටන් පනාන්දුට ආයුධ හයක් හතක් දීලා තියෙනවා. යෝසිතට දීලා තියෙනවා. ඇවන්ගාඩ්ට ආයුධ අටක් දීලා තියෙනවා. ආණ්ඩුවේ ආයුධ තියාගෙන එහෙම කරන්න පුළුවන්ද කාටවත්? ඒ ඔක්කොම ආපහු ආණ්ඩුවට බාර දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි. නීත්‍යානුකූල ආයුධ අපි ලබා දී දෙන ආයුධ නිවැරදි පරිදි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුම් අධ්‍යයත් කරන මතක තියාගන්න. මේ රටේ තැන තැන ඝාතනයන් සිදුවෙන තැන තැන අපරාධයන් සිදුවෙන යුගය අපි අවසන් කරන්න ඕන. ඒකට තමයි අපිට ජනවරම ලබා දීලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන පීවරත් අපි ගන්නවා. මන්දකේ අධිකාර ජනාධිපතිතුමා තංගල්ලට ගිහිලා කියනවා ලයිසන් ගිනියවි සම්බන්ධයෙන්. ඔව්, ලයිසන් ගිනියවියක් දීලා තියෙනවනම් ඒ පිළිබඳව නැවත වතාවක් හොයලා බලලා තමන්ගේ ආණ්ඩුවෙන් දෙනවද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ නම් ඒකට ආණ්ඩුවට අයිතියක් තියෙනවා. හැබැයි යම්කිසි කෙනෙක්ගේ ආරක්ෂාවට දීපු තුවක්කුවක් පිළිබඳව නම ගම විස්තර මාධ්‍යට ඇවිල්ලා හෙලි ගන්නවනම් ඒක දේශපාලන වේදිකාවේ වාසිය ලබා ගන්නවනම් යම්කිසි කෙනෙක්ගේ ජීවිත ආරක්ෂාව සඳහා දීපු ආයුධයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ප්‍රකාශනපත් කරනවා නම් ඒ වගකීමත් ආණ්ඩුව බාර ගන්න ඕනේ. තවත් පැත්තකින් මම දැක්ක එතුමාම කියනවා මේ මිනිමැරුම් වැඩි වෙලා ඉඳලා ලයිසන් තුවක්කු හොයනවා කියලා. මම අහන්න කැමති ලයිසන් තුවක්කුවකින් කරපු මර්ඩර් එකක් මොකද්ද කියලා. මොකද ලයිසන් තුවක්කුවක් පාවිච්චි කරලා පාතාලේ වෙඩි තැබීමක් සිද්ධ වුණාද කියන ප්‍රශ්නෙත් මට අහන්න වෙනවා. මොකද වෙඩි තැබීම වල පාවිච්චි කරන ලයිසන් තුවක්කු නේ හොර තුවක්කු. ඇමරිකාවෙන් ලයිසන් තුවක්කු වලින් ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාවෙන් දෙන උපදේශක කියලා කියන මොකද දන්නේ නැහැ. මොකද ඇමරිකාවේ තුවක්කු ලයිසන් දෙනවද නැද්ද නීත්‍යානුකූල කරනවද නැද්ද කියන එක ලොකු විවාදයක් යනවා. මේ ලංකාවේ 99%කටත් වඩා මම දන්න තරමට අහන්න ලැබෙන තරමට මාධ්‍ය දකින විදිහට පාතාලේ පාවිච්චි කරන්නේ ලයිසන් තුවක්කු නෙවෙයි හොර තුවක්කු. ලයිසන් තුවක්කු ටික ආණ්ඩුව ගත්තා කියලා පාතාලේ දින හොරතුවක් මො නැති වෙන්නේ නැහැ. එඳ පාතාලේ මර්ධනය කරනවා නම් පාතාලේ මර්ධනය කරා. එකල යුතුය ආණ්ඩුවක් විදියට. හොරතුවක් වල්ලන්නත් උනේ ආණ්ඩුවක් විදියට. හැබැයි ලයිසන් තුවක්කුවක් නැවත වතාවක් ඉෂු කරන්න ඕන නම් දෙන්න ඕන නම් ඒ තීන්දුවත් ආණ්ඩුවට ගන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ අයිතියක්. හැබැයි ඒක දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගන්න එක වැරදි.